Sadhu Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය පින්නා ස්වාමීන් වහන්ස. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සුන්දර නිවන් මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු කරගන්නට උපකාර වෙන බෝධිපාක්ෂික ධර්ම ගැන කතා බස් කරවන මේ සදහම් සාකච්ඡාව සමගයි ඔබ අප මේ එකතු වෙලා ඉන්නේ. අප බොහෝ කාලයක් පුරාවට සතර සතිපට්ඨානය ගැන කතා කළා. අද දවසේ තවදුරටත් අපිට ඒ භාග්‍යතුන් වහන්සේගේ සතිපට්ඨාන දේශනා කතාබස් කරන්න අවස්ථාව ලැබෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ සමගින් අපි අද දවසේ අවසරයි පින්නා ස්වාමීන් වහන්සේ සූත්‍ර දේශනා දෙකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි පින්නා ස්වාමීන් වහන්සේ ඡන්ද සූත්‍රය සහ පරිඤ්ඤාත කියන සූත්‍ර දේශනාව. මේ උතුම් බුදු දේශනා දෙකේදීම භාග්‍යතුන් වහන්සේ සතර සතිපට්ඨානය මුල් කරගෙන මේ කැමැත්ත, ඒ වගේම පරිඤ්ඤාත, පිරිසිඳ දැනීම මුල් කරගෙන මේ අපට දින සදාම් පණිවිඩය කුමක්ද, සතර සතිපට්ඨානය මුල් කරගෙන අපේ ජීවිතේට නිවන සාක්ෂාත් කරගන්නට උපකාර වෙන ඒ මම්පෙත් හෙලිපෙලි කරවන සම්බුදු වදන්වල අර්ථය කුමක්ද කියලා පින්නා ස්වාමීන් වහන්සේ මෙතෙන් පටන් අපට පහදා දෙන සේක්වා. නමෝ බුද්ධාය පින්නා ස්වාමීන් වහන්සේ. මේ සතිපට්ඨාන සංයුක්ති අනුසුත වර්ගයේ 7 සූත්‍ර දේශනාව ගත්තහම ඡන්ද සූත්‍රයේ මුලින්ම මෙහි බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන පින්නස් ස්වාමීන් වහන්සේ චත්තාරෝමී භික්කවේ සතිපට්ඨාන. පින්නත් මහණනි, සතිපට්ඨානයන් හතරක් තිබෙනවා. කතමේ චත්තාරමනෝදී හතර. ඊතමයි ඉද භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානු සතිමා විනීය ලෝකේ අභිජ්ජහ දෝමනස්සං. ඊතමයි භික්ෂුව කෙලසුන් තවන වීරියෙන් යුතු, කෙලස් ප්‍රහාණය කරන නොවලින් යුතු, එවැගේම අභිජ්ජාවත් දොම්නසත් දුරුකොට කාය අනුපස්සනාවේ සිහිය පිහිටුවමින් වාසය කිරීම. එහෙමයි. ඒ වගේම වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානු සතිමා විනීය ලෝකේ අභිජ්ජා දොමනස්ස. එහෙමයි. කෙලිසුන් තවන වීරිය යුතු, නෝනිය යුතු, සිහියෙන් යුතුව අභිජ්ජාවත් දොම්නසත් දුරුකොට වේදනානුපස්සීව වාසය කිරීම. චitte cittānu passī viharati ātāpi sampajānu satimā vinīya lōke abhijjā dōmanassa. kelisthavana vīriyitu kelisthavana vīriyitu kelisun prahāṇī karana nuvaniyitu sihiyitu abhijjāvat dōmana saddurū karamin sita pilibandava cittānu passanāvin sitihi yathārthī dakimin vāsī kirīm. ehemai pinassam. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානු සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. කෙලෙසුන් තවන වීරිය යුතුව, කෙලෙසුන් ප්‍රහාණය කරන නොවනින් යුතුව, සිහියෙන් යුතුව අනුබෝධින් මේ ලෝකී කෙරෙහි හටගත්තු අභිජ්ජාව නම් වූ දැඩි ලෝභයත්, දොම්නස නම් වූ මේ දෝමනස්සයත් දුරු කරමින් ධර්මයන් කෙරෙහි යථාවබෝධය
යථා ස්වභාවයේ ධර්මයන්හි දකිමින් ධම්මානුපස්සනාවේ වාසය කිරීම. එහෙමයි වෙනස් සම්බන්ධස. එතකොට ඔය සතර සතිපට්ඨානය ඔය විදියට භාගතුන් වහන්සේ වදාලා. ඒ වගේම පින්න ස්වාමීන් වහන්සේ අපි කැමති දැනගන්න මේ ඡන්ද සූත්‍රයත් පරිඤ්ඤාත සූත්‍රයත් ඇසුරින් මේ කායානුපස්සනාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වෙනම උපුටා දැක්වීමක් දේශනා කිරීමක් සිදු කරනවා. කායනුපස්සනා වැඩිමෙන් ලැබෙන්නා වූ මේ විශේෂ ලාභය කුමක්ද කියලා මේ දේශනා දෙකෙන්ම අපිට ලැබෙන පණිවිඩය පින්න ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඡන්ද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ විදිහටම සතිපට්ඨානයේ වැඩිමිය, ඒ කියන්නේ කායනුපස්සනා වැඩිම ගැන මූලිකව විස්තර කරනවා. ඒ වගේම පරිඥාත සූත්‍රයේ පිරිසිඳ දැනීම පරිඥාත කියන වචනේ තේරුම ඊ පිළිබඳව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන අටවන සූත්‍ර දේශනාව ඊළඟට අපට හමු වන දේශනාවේදීත් මේ කායાનුපස්සනාවේ සිහි පිහිටුවීම ගැන බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා දේශනා කරනවා. ඒකට ඡන්ද සූත්‍රය අපි මුලින්ම ගත්තාම එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තස්ස කායේ කායાનුපස්සිනෝ විහෙරතෝ. එතකොට ඒ භික්ෂුවට තස්ස ඒ භික්ෂුවට කායේ කායાનුපස්සිනෝ විහෙරතෝ. කායෙහි කායાનුව දකිමින් කායાનුපස්සීව වාසය කරද්දී යෝ කායස්මින් ඡන්දෝ සෝ පහීයති. කය කෙරෙහි ඡන්දයක් ඇද්ද සෝ පහීයති. අන්න ඒක ප්‍රහාණය වෙලා යනවා කියන කැමැත්ත. එතකොට ඕ කය කෙරෙහි කැමැත්තක් ඇද්ද. දැන් අපිට මේ කය කෙරෙහි හැම දිනාටම අනවබෝධයෙන් හටගත්තු කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත නිසා තමයි අපි මේ කය මේ පෝෂණය කරන්න මේ නොයෙක් ආකාරයට අපි උත්සාහ කරන්නේ නේ. ඇඳුම් ආයිත්තම් පොරෝමින් ලස්සන ලස්සන මේ විදිහට විලාසිතාවන් අනුව මේ කය සරසන්න උත්සාහ කරනවා මේ මනුස්සයන්නේ. ඊට පස්සේ නොයෙකුත් සුවඳ විලවුන් ගල්වනවා. මේ විදිහට මේ ඇත්තටම මේ ශරීරයට අවශ්‍ය කරන දේවල් නෙමේ, කය පවත්වන්න අවශ්‍ය කරන සීමාවක් අපිට බුදුරජාණන් වහන්සේ මේවා ඇඳුම් මේ භික්ෂුවකට සිවුරු පරිහරණයේදී බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතික්ෂා කරමින් පරිහරණය කරන්න මේ කය පවත්වා ගැනීම පිණිස මේවා භාවිතා කරන්න මේ සීතස්ස පටිඝාතය සීතල දුරු කර ගැනීමට, උෂ්ණය දුරු කර ගැනීමට, ඊට පස්සේ මැසි මඳුරු උදරින් වැළකීමට, ඊට පස්සේ මේ ඊට පස්සේ සර්පයන්ගෙන් වන පීඩාවන්ගෙන් ඊට පස්සේ අවුරස්ණයෙන් ආදීන් වැළකීම පිණිස ඊට පස්සේ ලැජ්ජා ඇති වෙන තැන් වසා ගැනීම පිණිස මේ ඇඳුම් පැළඳුම් කෙනෙක් මේ භික්ෂුවක් නම් සිවුරු ආදී පාවිච්චි කළ යුත්තේ අර්ථයේ සලකාගෙන. ඊට අමතරව ගිය දෙයකට මේ කය මේ කයට මේ ඇඳුම් ආයත්තම් පාවිච්චි කරනවා නම් ඒ කය කෙරෙහි ඡන්දය නිසා කෙනෙක් ඒ දේවල් කරන්නේ. ඒ ඡන්දය මුල් කරගෙන ඉතින් රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් ඇති වෙනවා හටගලෙක් තුළ. ඡන්දේ ඡන්දේ නිසා ඒ රාගයේ තව දුරටත් වඩා වර්ධනය වීම තුළ ද්වේෂය මේ පෝෂණය වෙනවා. ද්වේෂය කියන අකුසලයේ ඇති වෙනවා. ඒ කියන්නේ කැමති දේ ඒ දෙකම පවත්වන්නේ මෝහය නිසා. අකමැති දේ දෙකද? ඒ වකුසල් කියලා දන්නේ නැතු බව නිසා තමයි මේ ඒ දෙකම පවත්වන්නේ මෝහය. එතන බලද්දී ආති ආය කැර කියලා වැටෙන්නේ මේ සතිපට්ඨාණයෙන් තොර කියන අභිජ්ජා දොම්නස් වලට. අභිජ්ජා දොම්නස් වලට. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ කය කෙරෙහි හටගෙන තියෙන ඡන්දය ඡන්ද රාගය කියලාත් බුදුරජාණන් වහන්සේ මේ තවත් තැන්වලදී හඳුන්වනවා. එහෙමයි. මෙතනදී ඡන්දය කියලා බුදුරජාණන් වහන්සේ මේ පාවිච්චි කරන මෙන්න මේ ඡන්දය කය කෙරෙහි. දැන් කය කයානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන දැන් දෙවෙනි සූත්‍රයේදී පරිඥාත සූත්‍රයේදී දේශනා කරන්නේ තස්ස කායේ කයානුපස්සිනෝ විහෙරතු කායෝ පරිඥාතෝ හෝති. කය ගැන යාට දැන් ප්‍රථම දේශනාවේදී වදාලා කායස්මින් ඡන්දෝසෝ පහියති. කය කෙරෙහි ඡන්දයක් ඇද්දේ ප්‍රහාණය වෙලා යන. දෙවෙනි දේශමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායනුපස්සිනෝ විහෙරතෝ කායෝ පරිඤ්ඤාතෝ හෝති. කය පිරිසිඳ. කියන්නේ මුළුමනින්ම පරිඤ්ඤාත පිරිසිඳ අවබෝධ කරගන්න. කියන්නේ කයි ස්වභාවය. එහෙමයි. පිරිසිඳ අවබෝධ කරගන්න පරිපූර්ණ වශයෙන්ම යථා ස්වභාවය අවබෝධ කරගන්න. ඒ විදිහට අවබෝධ කරගන්නෙදී බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනා දෙකේදීම දේශනා කරනවා. දැන් ඡන්ද සූත්‍රයේදී ඡන්දස්ස පහන අමතං සච්චිකතං හෝති.
ඒ විදිහට එයාට ඡන්දේ ප්‍රහාණ වෙලා යද්දී එයා අමෘතය සාක්ෂාත් කරනවා. අමතං සච්චිකතං හෝති. ඒ කියන්නේ අමාමහ නිවනමයි. අමාමහ නිවන සාක්ෂාත් කරනවා. ඡන්දේ තණ්හක්ෂය බුදුරජාන් වහන්සේ නිවන හැටියට දේශනා කළේ. ඒ ඡන්දේ ප්‍රහාණ වෙලා යාමම බුදුරජාන් වහන්සේ රාගේ ප්‍රහාණ වෙලා යාම, ද්වේෂේ ප්‍රහාණ වෙලා යාම, රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිවන හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරනවානේ. ඒ ඡන්දේ ප්‍රහාණ වෙලා යාම තුළ රාගේ, ද්වේෂේ, මෝහේ තුනම ප්‍රහාණ වෙලා යනවා. එහෙමයි. එතකොට අමතං සච්චිකතං එයා අමෘතය සාක්ෂාත් කළා වෙනවා. ඒ වගේම පරිඤ්ඤාත සූත්‍රය දේශනා කරනවා කායෝ පරිඤ්ඤාතත්ත. මේ විදිහට කායස්ස පරිඤ්ඤාතත්ත අමතං සච්චිකතං හොති. ඒ විදිහට කය පිරිසිඳ අවබෝධ කරගෙන කය පිරිසිඳ දත් බැවින් නිවන පසක් කරන ලද්දේ වේ. මේ විදිහට එයා කය පිරිසිඳ මේ දන්නා ලද බැවින් මේ එයා නිවන පසක් කරන ලද්දේ වේ කියලා. ඒ කියන්නේ අමතං සච්චිකතං මොකද කියන එක. එතකොට පින්න ස්වාමීන් වහන්සේ මේ එතකොට මේ කායානුපස්සීව වාසය කරද්දී මේ ඡන්දේ ප්‍රහාණය වෙලා යන්න හේතු වෙන්නේ කායානුපස්සනාවේදී ඒ සිහිය පිහිටවන ආකාරය අනුව කය කෙරෙහි යථා ස්වභාවය පිරිසිඳ අවබෝධ ඥානයේ කායානුපස්සනා භාවනාවන් තුළ ඇති වෙනවා. එන්නේ කය ගැන ඇත්ත ඇති හැටි අවබෝධ වීම. කායානුපස්සනාවේදී දැන් ප්‍රථම භාවනාව හැටියට ආනාපාන සතිය. එතනදී මේ සිහිය පවත්වන්නේ මේ සතෝ අස්ස සති සතෝ පස්ස සති. ඒ ආස්වාස ප්‍රාස්වාස කෙරෙහි තමයි සිහිය පිහිටවන්නේ. එතකොට මේ හුස්ම රැල්ලේ යථා ස්වභාවය කෙරෙහි කය ආස්වාස ප්‍රාස්වාසයේ බුදුරජාන් වහන්සේ එක්තරා කයක් කියලා දේශනා කොට වදාළේ. මේ කය කෙරෙහි තමයි සිහිය පිහිටවන්නේ. ඒක එයා මේ ඒකට හොඳට අවධානයෙන් සිහිය පිහිටවද්දී ඒකේ යථා ස්වභාවයට හොඳට තවදුරටත් අත්දකින්න ඉදිරියට ඒකේ සිම් වෙනස්කම් පවා අත්දකින්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ විදිහට බුදුරජාන් වහන්සේක තවදුරටත් දියුණු කරගෙන ගිහිල්ලා බුදුරජාන් වහන්සේ මේ හැම කායානුපස්සනාවක අවසානෙටම දේශනා කරනවා. දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඉරියාපතේදී. ඉරියාපතේත් එයා ඉරියව් පැවැත්ම ගැන මේ සිහිය පිහිටවන්නේ. එයා ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. තිතෝවා තිතෝම් හිති පදානාති. එයා හිටගෙන ඉද්දි හිටගෙන ඉන්නවා කියලා දැනගන්නවා. නිසින්නෝවා නිසින්නෝම් හිති පජානින්දි. ඉඳගෙන ඉද්දි ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්නවා. සයානෝවා සයානෝම් හිති පජානාති. එයා මේ සැතපෙලා හාන්සි වෙලා ඉද්දි හාන්සි වෙලා ඉන්න බව දැනගන්නවා. මේ විදිහට යථා යථා මේ එයා යම් යම් ආකාරයකින් කය පිහිටවනවාද ඒ විදිහට එයා තමන් කය පිහිටවාගෙන ඉන්නේ කියලා දැනගන්න. ඉරියව් ගැන අවධානයෙන් ඉන්නවා. ඉතින් ඒ විදිහට ඒ හැම අනුපස්සනාවක්ම ගැන එයා සිහිය පිහිටවන. ඊට පස්සේ දැන් විශේෂයෙන්ම අසුභ භාවනාවේදී කය ගැන සම්පූර්ණ මේ කයේ අසුභ ස්වභාවය පිළිබඳව අවබෝධ ඥානෙ පහළ කරගන්න ආකාරයක බුදුරජාන් වහන්සේ විග්‍රහ කරනවා නේ පින්න ස්වාමීන් වහන්සේ. මෙයා යටිපතුලෙන් උඩට කෙස්රොදින් පහළට මේ සමකින් සීමා වෙලා තියෙන මේ කයේ පිහිටලා තියෙන අසුභ කොටස් නානා ප්‍රකාර අසුචින උපච්ච වෙක්කති. එයා මේ නානා ප්‍රකාර අසුචි කොටස් පිළිබඳව අර මේ දෙපැත්ත කට බැඳලා තියෙන මල්ලක නොයෙක් ආකාර ධාන්‍ය පුරවලා තියෙන මල්ලක ධාන්‍ය මේ ඇස්සති පුරුෂයෙක් මේ අරගෙන මේ විමසලා බලනවා වගේ මේ තියෙන්නේ ඒකේ වී මේ තියෙන්නේ මුං මේ තියෙන කව්පි ආදි වශයෙන් ඒ ධාන්‍ය වෙන් වෙන් කරලා බලනවා වගේ මේ ශරීරයේ තියෙන කොටස් මේවා කෙස් මේවා ලොම් මේවා නියපොතු මේවා දත් මේවා සම් මේවා මස් නහර වැල් ආදි වශයෙන් මේ වගේ තියෙන මේ සැබෑ ස්වභාවයේ පිළිකුල් ස්වභාවයේ එයා මේ මනවි විමසා බලනවා වෙන් වෙන් වශයෙන් පච්චවෙක්කෙයි ප්‍රත්‍යක්ෂා කොට බලනවා. ඒ විදිහට යා යථා ස්වභාවයේ බලද්දී යාට කය පිළිබඳව මේ පරිඥාතේ පිරිසිඳ අවබෝධ වෙනවා. අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හොති කියලා බුදුරජාන් වහන්සේ කායානුපස්සනාවක් අවසානයේදීම දේශනා කරනවා. ඒ කියන්නේ මේ විදිහේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ කයක් තියෙන කියලා. එයාට මනවින් සිහිය නුවණ පිහිටනවා. දැන් ඊට කලින් එයා
ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ඒ විදිහට දැන් අපි විස්තර කරපු විදිහට අසුබ්බේ තුල සිහිය පිහිටවනවානේ. ඊට පස්සේ ධාතු මනසිකාර භාවනාවත් එයා මෙතන තියෙන්නේ ධාතුන් හතරක් කියලා සිහිය පිහිටවලා තේරුම් ගන්නවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු හතරක් තියෙන්නේ කියලා සිහියෙන් දකින එක නෝනි මේ සිහිය පිහිටවලා දකින එකනේ ධාතු මනසිකාර භාවනාව ඊළඟට විස්තර වෙන්නේ. ඉතින් තමා දැන් හැම භාවනාවකම තමාගේ යයි සලකනු ලබ කය ගැන අවධානය ඉන්නවා. අවධානය ඉන්නවා. ඒ විදිහමයි බාහිර කයත් කියලා දකින්න. දකින්නවා. හැම කාය අනුපස්සනා භාවනාවකමත් ඒ විදිහට විස්තර වෙනවා. ඊළඟට සන්නාස මේ හට ගැනීම කය හට ගැනීම. තමන්ගේ කය ඒ විදිහටයි බාහිර කයත් ඒ විදිහටයි කියලා දකින්න. ඊට පස්සේ මේ කයේ හට ගැනීම, ඒ කියන්නේ ආහාර දැන් මේ අපිට ඉස්සරහට මේ කතා කරන්න පුළුවන් මේ මේවා හට ගැනීම ගැන මේ කය ගැන. කය හටගන්නේ ආහාර ප්‍රත්‍යයෙන් කය හට ගන්නවා. ආහාර නිරෝධයෙන් කය නිරෝධයට පත් වෙනවා. මේ විදිහට කයේ හට ගන්න ස්වභාවය දකිමින් වාසය කරනවා. ආහාර නැති වෙනකොට කය නැති වී යනවා කියලා දකිමින් වාසය කරනවා. මේ හැම භාවනාවකදීම මේ විදිහට සමුදය දකිමින් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා කොටසක් විස්තර වෙනවා. ඒ විදිහට එයා කය ගැන පිරිසිඳ ඒ අනිත්‍ය දකිමින් වාසය කරනවා. ඊට පස්සේ තමයි විග්‍රහ වෙන්නේ අත්ති කායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හොති. එයාට මේ විදිහේ කයක් තියෙන්නේ කියලා අනිත්‍යව දුක්ඛ අනාත්මව කයක් තියෙන්නේ කියලා යථා භූත ඥානෙ පහළ වෙනවා. එයාට ඒක යාවදේව ඥානමත්තාය. ඒක තවදුරටත් ඥානයේ දියුණුවීම පිණිස පතිස්සති මත්තාය සිහිය දියුණුවීම පිණිස පවතිනවා. ඊට පස්සේ එයා අනිස්සිතෝච විහෙරති. එයාට ඒ පිරිසිඳ අවබෝධය තුළ ඡන්දේ ප්‍රහාණය වෙලා යනවා. කයගෙන. ඔව්. යථාබෝධ ඥානය තුළ නිබ්බිදාව ඇති වෙනවා. නිබ්බින්දං විරජ්ජතිනේ. යථාබෝධ ඥානය ඇති වුණාම විරාගය ඇති වෙනවා. නොයල් මැති වෙනවා. එතකොට ඡන්දේ ප්‍රහාණය වෙලා යනවා. එතකොට එයාට විරාගය ඇති වෙනවා. එතකොට ඡන්දේ ප්‍රහාණය වෙලා යනවා. එතකොට නිබ්බින් විරාගා විමුච්ඡතිය නිදහස් වීම. මිරාගේ නිදහස් වෙනවා, දේසේ නිදහස් වෙනවා, මොහේ නිදහස් වෙනවා, තණ්හාව ඡය වෙනවා, තණ්හාවිනුත් නිදහස් වෙනවා. මේ අමෘතේ සාක්ෂාත් කරනවා. එහෙමයි සර්. මේ විදිහට කය ගැන පිරිසිඳ අවබෝධ මේ කරගන්න. හොඳමයි පින්නස් ස්වාමීන් වහන්සේ. මේ විදිහට එහෙමනම් කය ගැන පිරිසිඳ දැනලා දැනගෙන අවබෝධ කරලා තමයි මේ ඡන්දය ප්‍රහාණය වෙලා යන්නේ. එතකොට අමෘතේ සාක්ෂාත් කළා වෙනවා කියලා ස්වාමීන් වහන්සේ විසින් මනාකොට පහදලා දුන්නා. ඒ වගේම පින්න ස්වාමීන් වහන්සේ මේ උතුම් සූත්‍ර දේශනා දෙක ඇසුරෙන් අපට ඊළඟට කතා කරන්න තියෙනවා කායනුපස්සනාව වගේම වේදනනුපස්සනාවත් චිත්තනුපස්සනාවත් ධම්මනුපස්සනාවත් ගැන. ඉතින් ඒ නිසා පින්න ස්වාමීන් වහන්සේ මේ වේදනානුපස්සනාව අරබයා ඡන්ද සූත්‍රේත් පරිඤ්ඤාත සූත්‍රේත් විස්තර වෙන්නේ කොයි විදිහටද? එහෙමයි පින්න ස්වාමීන් වහන්සේ. දැන් වේදනානුපස්සනාවත් බුදුරජාණන් වහන්සේ කලින් දේශනාවල මහා සතිපට්ඨාන සූත්‍ර ආදීත් විස්තර වෙන විදිහටම වික්ෂුව වේදනානුපස්සනාවෙන් වාසය කරනවා. කොහොමද? ආතාපි කෙලෙස් තවන වීරින් යුක්තව, කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් යුක්තව, ඒ වගේම සිහියෙන් යුක්තව අභිජ්ජා දොම්නස දුරු කරමි. ලෝභය දොම්නස දුරු කරමි. වේදනානුපස්සනාවේ සිහිය පිහිටවනවා. ඒක බුදුරජාණන් වහන්සේ සැප දුක් උපේක්ෂා වේදනාවන් තමන් තුළ සාමිස නිරාමිස වශයෙන් ඇති වෙන වෙලා මේ විට ඒක දැනගනිමින් මනසෙහියෙන් වාසය කිරීම හැටියට පෙන්වා දෙන්නේ. ඉතින් ඒ විදිහට වාසය කරද්දී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යෝ වේදනාසු ඡන්දෝසෝ පහියති. මේ වේදනානුපස්සනාවෙන් වාසය කරද්දී වේදනාවන් කෙරෙහි යම් ඡන්දයක් ඇද්දී ඒක ප්‍රහාණය වෙලා යනවා. ඡන්දස්ස පහන අමතං සච්ච කතං හොත. ඡන්ද සූත්‍රය විස්තර වෙනවා මේ විදිහට ඡන්දේ ප්‍රහාණය වීමෙන් අමෘතය සාක්ෂාත් කළා වෙනවා කියලා. එහෙමයි. ඒ වගේම පරිඤ්ඤාත සූත්‍රයේදී විස්තර කරනවා මේ විදිහට වේදනානුපස්සනාවෙන් වාසය කරද්දී එයා වේදනා පරිඤ්ඤාත හොಂತಿ. එයා වේදනාවන් පිරිසිඳ සැප වේදනාව, දුක් වේදනාව, සැප දුක් රහිත උපේක්ෂා වේදනාව කියන වේදනාවන් පිරිසිඳ අවබෝධ කරගන්න. ඒ වේදනාවන් වේදනානං පරිඤ්ඤාතත්ත අමතං සච්චිකතං හොති. වේදනාවන් පිරිසිඳ දන්නා ලද බැවින් එයා
අමෘතේ සාක්ෂාත් කළා වෙනවා. යමෙක් ඒ විදිහට වේදනාවන් පිරිසිඳ අවබෝධ කළා නම් එයා අමෘතේ සාක්ෂාත් කළා වෙනවා. ඉතින් ඒ විදිහට වේදනානුපස්සනාවෙන් වාසය කරද්දී මේ භික්ෂුව අමෘතේ සාක්ෂාත් කළා වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ අවසරයි, මේ කායනුපස්සනාව වගේම මේ වේදනානුපස්සනාව තුලත් මේ විඳින් දිහා අවධානයෙන් ඉන්නවා. තමන්ගේ යයි සලකන වේදනා නේද? එහෙම. අනුන්ගේ යයි සලකන වේදනා හට ඉතින් කයක් තියෙනවා දැනගන්නවා වගේම මේ වේදනාවක් තියෙන බව දැනගෙන දැකගෙන යථාභූතයෙන් ඒ ස්වභාවය කොහොමද සෝනන්ස විස්තර වෙන්නේ? එහෙමයි. අපි කායानुපස්සනාවේ කතා කරපු ආකාරයටම අජ්ජත්තං වා වේදනාංසු වේදනානුපස්සී විහෙරති. තමන් තුල වේදනාවන් සැප දුක් උපේක්ෂා වේදනාවන් හට ගන්න ආකාරයේ ස්පර්ශපත්තින් දකිමින් වාසය කරනවා. ඒ වගේම අනුන් තුල මේ විදිහටමයි හටගන්නේ කියන අවබෝධයෙන් එයා දැනමින් වාසය කරනවා. ඒ වගේම මේ වේදනාවන් ස්පර්ශපත්තින් හටගන්නේ කියන සමුදේ දකිනවා නේද? ඔව්. ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. සමුදේ දකිමින් වේදනාවන්ගේ වාසය කරනවා. වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. වේදනාවන්ගේ වය දකිමින් වාසය කරනවා. මේ විදිහට වේදනාවන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්න හැටි අපිට බුදුරජාන් වහන්සේගේ දේශනාවට අනුව මේ කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අනිත්‍ය වූ කයක්, අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ කයක් තියෙනා වගේම අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වේදනාවක් තියෙනවා කියන අවබෝධය වැටහීම එනවා. එනවා. ඒත් වේදනාව පිරිසිඳන ගත්ත වෙනවා. වෙනවා. ඒ තුළ වේදනාව කෙරෙහි තියෙන ඡන්දය ප්‍රහාණය වෙලා යනවා. ඒ තුළ අමෘතේ සාක්ෂාත් කළා වෙනවා. එහෙනම් පින්නස් ස්වාමීන් වහන්සේ මේ විදිහට කායනුපස්සනාවත් වේදනානුපස්සනාවත් අපි තේරුම් ගත්තා. දැන් ස්වාමීන් වහන්සේට අවස්ථාව ලැබෙන්නේ මේ සූත්‍ර දේශනා දෙක ඇසුරින් අනේ විදිහටම චිත්තානුපස්සනාව ගැන අපිට වටහා තෝරලා දෙන්නටයි. ඉතින් ඒ කායනුපස්සනාව විදිහටමද, වේදනානුපස්සනාව විදිහටමද චිත්තානුපස්සනාවේ අවබෝධය තුළින් මේ අමෘතේ සාක්ෂාත් කිරීම කරා යවෙන්නේ? එහෙමයි පින්නස්සනස. අපි මම හිතන්නේ මේ කොටස පාලියෙනු සිංහලෙන් සජ්ජහායනා කරමු. එතකොට අපේ පින්නත් අසන්නන්ට ඒක මේ දැන කියාගෙන පැහැදිලිව ඇති කරගන්න අපේ පින්නත් ලොකු ස්වාමීන් වහන්සේගේ හැමෝටම තේරුම් ගන්න පුළුවන් පරිවර්තනයේ තියෙන එක දැනගන්න පුළුවන්. එහෙමයි පින්නත් සනාසේ. එනම් ස්වාමීන් වහන්සේ විසින් මේ චිත්තානුපස්සනාවට අදාළ කොටස සම්බුද්ධ වචනේ උපුටා දක්වන ලෙස අපි ඉල්ලා සිටිනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානු සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. සිත පිළිබඳව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. යෝ චිත්තස්මින් ඡන්தோ සෝපහීයති. සිත කෙරෙහි යම් කැමැත්තක් ඇද්ද එය ප්‍රහීන වෙයි. ඡන්දස්ස පහනා අමතං සච්චිකතං හෝති. ඒ තෘෂ්ණාව ප්‍රහීන වීමත් අමෘතේ සාක්ෂාත් කරන ලද්දේය. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති ආතාපි සම්පජානු සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. කෙලෙස් තවන වීරියෙන් යුතුව සිහි නුවණින් යුතුව ලෝකයේහි ඇලීම් ගැටීම් දුරුකොට ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. තස්ස ධම්මේසු ධම්මානුපස්සිනෝ විහෙරතෝ යෝ ධම්මේසු ඡන්தோසෝ පහීයති. ඡන්දස්ස පහනා අමතං සච්චිකතං හෝති ති. ධර්මයන් පිළිබඳ ධම්මානුපස්සනාවෙන් වාසය කරන ඔහුට ධර්මයන් කෙරෙහි යම් කැමැත්තක් ඇද්ද එය ප්‍රහීන වෙයි. ඒ තෘෂ්ණාව ප්‍රහීන වීමෙන් අමෘතය සාක්ෂාත් කරන ලද්දේ වෙයි. පින ස්වාමීන් වහන්සේ අපි සජ්ජායනා කළේ ඒ අර්ථ වටහා තෝරලා දුන්නේ ඡන්ද සූත්‍රයේ ඇසුරින්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු වදන් සිහි කරමින් ඒ වචන සජ්ජායනා කරමින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පරිවර්තනය අපි ඒ උපුටා දැක්වේ පින්වත්. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ මේ විදිහටම ඒ ඡන්දේ ප්‍රහාණය වීමෙන් අමෘතේ සාක්ෂාත් කිරීම, ඒ චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කොටස් අපි කතා කළේ. අපි විස්තර කළා
කායනු පසන වේදනු පසන. එමනම් පින්න ස්වාමීන් වහන්ස අපි මේ පරිඥාත සූත්‍රයේත් චිත්තානු පසනාව දම්මානු පසනාවට අයිති කොටස් උපුටා දක්වමින් තොරා දෙමු. චිත්තේ චිත්තානු පස්සී විහරති ආතාපි සම්පජානු සතිමා විනීය ලෝකේ අභිජ්ජාදෝ මනස්සං. සිත පිළිබඳව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. තස්ස චිත්තේ චිත්තානුපස්සිනු විහෙරතෝ. සිත පිළිබඳව චිත්තානුපස්සනාවෙන් වාසය කරන විට චිත්තං පරිඤ්ඤාතං හෝති. සිත පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. චිත්තස්ස පරිඤ්ඤාතත්තා අමතං සච්චිකතං හෝති. සිත පිරිසිඳ දැනීමෙන් අමෘතය සාක්ෂාත් කරන ලද්දේ වෙයි. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානු සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. කෙලෙස් තවන වීරියෙන් යුතුව සිහි නුවණින් යුතුව ලෝකෙහි ඇලීම් ගැටීම් දුරුකොට ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. තස්ස ධම්මේසු ධම්මානුපස්සිනෝ විහෙරතෝ ධම්මා පරිඤ්ඤාතා හුන්ති. ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනාවෙන් වාසය කරන ඔහු විසින් ධර්මයන් පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. ධම්මානං පරිඤ්ඤාතත්තා අමතං සච්චිකතං හෝතිති. ධර්මයන් පිරිසිඳ දැනීමෙන් අමෘතේ සාක්ෂාත් කරන ලද්දේ වෙයි. හොඳමයි පින්නස් ස්වාමීන් වහන්ස, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඇසුරින් අපි මේ දහම් කතා බහ තුළින් අපි කතා බහකින් නොනැවති පිරිසිදු සම්බුද්ධ වදන් ඒ අපි සජ්ජායනා කළේ, එහි අර්ථය තෝරලා දුන්නේ. එතකොට මේ ඡන්ද සූත්‍රයත් පරිඤ්ඤාත සූත්‍රයත් කියන සූත්‍ර දේශනා දෙකෙන්ම අපට දෙන පණිවිඩය තමයි සතර සතිපට්ඨානය තුළ මනාකොට වාසය කිරීමෙන් යථාභූත ඥානය ලැබිලා කය ගැන, එවැගේම විඳීම් ගැන, එවැගේම සිත ගැන, මේ ධර්මයන් ගැන යථාභූත ඥානය ලැබිලා මේ පිරිසිඳ දැනීම තුළින් ඡන්දය, කය ගැන තියෙන ඡන්දය, වේදනාවන් ගැන තියෙන ඡන්දය, ඒ වගේම සිත ගැන උපදින ඡන්දය, ධර්මයන් ගැන උපදින ඡන්දය ප්‍රහාණය වෙලා යන බව. එහෙමනම් රාග ද්වේෂ මෝහ සියලු අකුසල් දුරුකරන්ට ඒකාන්තයෙන්ම මේ සතර සතිපට්ඨානය උපකාර වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සතිය නම් වූ මේ අංගය දියුණු කරගෙන අරෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කර ගන්නට උපකාර වෙනවා මේ ඡන්ද සූත්‍රයත් පරිඥාත සූත්‍රයත් තුළින් භාග්‍යතුන් වහන්සේ අප වෙත ලබා දෙන සදාම් පණිවිඩය. පින්නස් ස්වාමීන් වහන්සේ, මේ උතුම් වේලාව තුළ මේ සොඳුරු නිවන් මඟ ගැන කියවෙන මේ උතුම් බුද්ධ දේශනා කතා බහ කිරීමෙන්, සාකච්ඡා කිරීමෙන්, අර්ථ හෙලිපෙහෙලි කිරීමෙන් දෙවියන්ට, මිනිසුන්ට, හැම දෙනාටම හිතසුව පිණිස පවතින පුණ්‍ය ධර්මයන් තමයි අපි රැස් කළේ. ඉතින් ඒ නිසා පින්නස් ස්වාමීන් වහන්සේ, අප රැස් කළා වූ පුණ්‍ය ධර්මයන් අපි හැම දෙනාටම අනුමෝදන් කරමු. මේ ලෝකේ සම්බුද්ධ සසුන සුරකින්න සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුට වෙත්වා, සතුට සිතින් අනුමෝදන් වෙත්වා පින්නස් ස්වාමීන් වහන්සේ. ඒ වගේම සම්බුද්ධ සසුනේ පුණ්‍යානුමෝදනා ලබන පරදත්තූප සත්වයින්, මියගිය ඥාතීන්, හිතමිතුරන් මේ පින් අනුමෝදන් වෙත්වා, එයාගේ පරලෝක ජීවිතයට සහනයක් සැපතක් සැලසේවා. ඒ වගේම පින්නත් ස්වාමින් වහන්ස මූලික බුද්ධ දේශනා ඇසුරින් ධර්මයේ පටලවා ගන්න නැතුව ධර්මයේ තේරුම් ගන්නට අපව උනන්දු කරවන, අපව යොමු කළ, අපට ධර්මය කියා දුන්නු, අපට උතුම් පැවිදි බව ලබා දුන් ගුරුදේවයන් වහන්සේ, පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් ලැබේවා. සියලු ස්වාමීන් වහන්සේලාටත් ඥානමෝදනා වේවා. අසිරිමත් ශ්‍රී සද්ධර්මය ඔබ වෙත රැගෙන එන ශ්‍රද්ධා රූපවාහිනී හැම දිනාටමත්, ශ්‍රද්ධා ගුවන් විදුලියේ සියලු දෙනාටත් මේ සියලු පින් ලැබේවා. හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය
ඉතාම සුවසේ අවබෝධ වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝති.